ආයුබෝවන් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ප්‍රිවියු එකේ දැක්ක වීඩියෝ ක්ලිප් එක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මේක කරගන්න මේකට අවශ්‍ය කරන ටෙම්ප්ලේට් ලින්ක් එකයි ඔඩියෝ ලින්ක් එකයි මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා දාලා තිනවා. ඉතින් ඔයාලට අන්න එක කැමති තැනකින් ගන්න පුළුවන්. ඔයා ඉස්සරලාම කරගන්න ඕනේ ටෙම්ප්ලේට් ලින්ක් කියන ලින්ක් එක උඩ ක්ලික් කරගන්න එක. ඉතින් මම ඒ ලින්ක් එකම මෙන්න මේ විදිහට මගේ නෝට් පෑඩ් එකට කොපි කරගෙන තියෙන්නේ. මම ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරලා මෙන්න මෙතනින් මේක ඕපන් කරගන්නවා. රයිට්. ඊට පස්සේ ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් වෙලා ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඒක පල්ලෙහා තියෙන මෙන්න මේ යූස් ටෙම්ප්ලේට් ඉන් කැප් කට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඒක පල්ලෙහා තියෙන මෙන්න මේ යූස් ටෙම්ප්ලේට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයා ෆොටෝස් වලට මාරු වෙලා ඔයාට කැමති ෆොටෝස් නමයක් මේකට සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝස් නමයක් මේකට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ ප්‍රිවියු කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක ඔටෝමැටිකලිම ජෙනරේට් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ටෙක්ස්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගෙන මෙන්න මෙතන තියෙන ටෙක්ස්ට් එක ඔයාට කැමති විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ එඩිට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේක කට් කරගෙන ඔයාට කැමති ටෙක්ස්ට් එකක් මේකට දාගෙන මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝ හබ් එක කියලා ටයිප් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ ඩන් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්නවා. රයිට්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අන්න ඒ ටෙක්ස්ට් එක මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක උඩින් වෝටර්මාක් එකක් විදිහට ඇඩ් වුණා. ඉතින් අපි වීඩියෝ එක ප්ලේ කරද්දී අන්න ඒ අපි ඇඩ් කරගත්තු ටෙක්ස්ට් එකත් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක උඩින් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මෙන්න මේ එක්ස්පෝර්ට් විත්අවුට් වෝටර්මාක් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාගේ ඩිවයිස් එකට සේව් කරගන්න එක. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා අවසන් වුණා. ඉතින් මේකට ඇවිදලා තියෙන සවුන්ඩ් එක මේකට ගොඩක්ම ගැලපෙනවා. එහෙනම් අපිට වෙනම සවුන්ඩ් එකක් මේකට ඇප්ලයි කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයා කැමති නැත්නම් මේකේ තියෙන සවුන්ඩ් එකට ඔයාට පුළුවන් ඔයාට කැමති සවුන්ඩ් එකක් මේ වීඩියෝ එක TikTok එකට අප්ලෝඩ් කරනකොට අන්න එතනින් සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක හදාගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් පල්ලෙහින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් මේ වගේ තවත් අලුත්ම අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.